ඔබේ හදවත තුල සොරුන්. භාවනාවේ අභිප්‍රාය වනුයේ සැඟවී ඇති ධර්මතාවයන් හෙළිදරව් කර ගනිමින් ඒවා පරීක්ෂාවට භාජනය කර ඒවායේ ඇතිහරය අවබෝධ කර ගැනීමයි. උදාහරණයක් ලෙසට ගතහොත් අපගේ මෙම ශරීරය යහපත් ලක්ෂණ දෙයක් ලෙස අපි දකිමු. නමුත් බුදුන් වහන්සේ දේශනා කර සිටිනුයේ එය අපවිත්‍ර අස්තිර දුකට භාජනය වන දෙයක් වශයෙනි. සත්‍ය හා එකඟ වන්නේ මේන් කුමන මතයක්ද? අප විදේශ රටක සිටින ආගන්තුකයන්ට සමානය. භාෂාව නොදන්නාකම නිසා අපට විනෝදයක් පවා ලැබීමට නොපුළුවන්. නමුත් භාෂාව උගත් පසු අන්‍යයන් හා එක්ව විහිළු තහළු කිරීමටත් සිනාසීමටත් අපට හැකි වෙයි. එසේ නොමැතිනම් වැඩිහිටියන් පවසන දේ තේරුම් ගැනීම සඳහා අප වැඩි වියට එළඹිය යුතු දරුවන් මෙනි. ශරීරයෙන් පටන් ගැනෙන අපේ ජීවිතය හා සම්බන්ධ මූල ධාතුන් ස්ථාවර බව පවත්නා සාමාන්‍ය මතයයි. තම බැලුණය අත්තක හෝ කටුවක ඇමිණී පුපුරා යන තෙක් එය හා එක් ළමයෙක් සෙල්ලම් කරයි. ඒ නොහුගේ දෑසට කඳුළු පිරෙයි. මොහුට වඩා බුද්ධිමත් තවත් ළමයෙක් පහසුවෙන් තම බැලුණය පුපුරා යාමට ඉඩ ඇති බව දැන එය එසේ වූ විට කම්පාවට පත් නොවේ. මලපහ කිරීමට සිදුවන බව කල්පනා නොකර රසවත් බොජුන් ගොන්නක් ගිල දමන කෑදරයින් මෙන් මරණයේ සත්‍ය ගැන නොසලකන සමහර පුද්ගලයෝ අඳ බවින් යුතුව තම ජීවිත ගෙවති. ශරීරකෘත්‍ය අවසන් වූ විට කලින් පහසුකම් සලස්වාගෙන නොතිබූ හේයින් ඔවුහු ඒ සඳහා යෑමට තැනක් නොදනිති. ලෝතුල උවදුරු පවතී. ඒවා මූල ධාතුන්ගෙන් ඇතිවන උවදුරු, හොරුන්ගෙන් සිදුවන උවදුරු වැනි ඒවාය. මෙම උවදුරුවල කොටස්කරුවන් පූජනීය ස්ථානවලද ඇත. බුදුන් වහන්සේ මෙම උවදුරු ගැන විමර්ශනය කර බලන මෙන් අපට උගන්වා පැවිද්ද ලැබූ අයට භික්ෂු යන නාමය දුන්සේක. භික්ෂු යන නමට අර්ථ දෙකක් ඇත. එයින් එකක් නම් පිඬු සිඟා යන්නා යනුයි. අනික තෘෂ්ණාවේ සංසාර චක්‍රේත් උවදුර දකින්නා යනුයි. සත්වයෝ ලෝභය, ද්වේෂය හා මෝහය අද්දකිති. මෙම ක්ලේශයන්ට ගොදුරු වී ඒවායින් ලැබෙන ප්‍රතිඵල නෙලා ගනිති. නරක පැවැතීම් වැඩි කර ගනිති. වැඩියෙන් කර්ම රැස් කර ගනිති. නැවතත් ක්ලේශයන්ටම ගොදුරු වෙති. ඔබට ලෝභය, ද්වේෂය හා මෝහය යන මේවා සිඳ දැමීමට නොහැකි මන්ද? සිතීම වැරදි නම් ඔබ දුකට භාජනය වන්නේහිය. නිවැරදි ලෙස අවබෝධ කරගන්නෙහි නම් දුක කෙලවර කර දැමීමට ඔබට හැකි වන්නේහිය. කර්මයේත් හේතුඵල ධර්මයේත් ක්‍රියාකාරීත්වය වටහා ගන්න. සතුට කෙරෙහි ඇතිවන බැඳීම නිසා දුක පැමිණේ. ඔබ කෑදර කමින් රසවත් බොජුනක අධික ලෙස බුදින්නෙහිය. පසුව උදරේ හා ආමාශයේ අපහසුතාවයන් හටගනී. ඔබ යමක් හොරාගෙන ඒ ගැන සතුටින් සිටින්නෙහිය. නමුත් පසු කලෙක ඔබ අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය ඔබ පසුපසෙයි. පරීක්ෂාකාරීව සිටින විට ක්‍රියා කළ යුතු ආකාරය ඔබ දැනගන්නේය. මෙය දැකගත් බුදුන් වහන්සේට ලෝතුල පවත්නා සැබෑ උවදුරුවලින් බේරීමට අවශ්‍ය විය. අප ජයගත යුතු වන්නේ අප තුළින්මය. බාහිර උවදුරු අභ්‍යන්තර උවදුරු මෙන් භයානක නොවේ. මෙම අභ්‍යන්තර උවදුරු හා බැඳී මූල ධර්ම මොනවාද? සුළඟ. මෙය අපේ පසිඳුරන් වෙත එළඹ පෙළඹවීම, රාගය, තරහව හා නොදැනීම ඇතිකරවීමට හේතුකාරක වෙමින් අප තුළ පවතින යහපත විනාශ කර දමයි. අප සාමාන්‍ය වශයෙන් සුළඟ දකිනුයේ කොළ එහා මෙහා පිඹ හැර යවන දෙයක් වශයෙනි. තෘෂ්ණාවේ කුණාටු මැවීම සඳහා හේතුවන අපේ ඉන්ද්‍රියයන් තුළ පවතින සුළඟ අපි නොදකිමු.
ගින්දර අපේ ආරාමය කිසි දිනක ගින්නට ගොදුරු නොවුවා විය හැකිය. නමුත් ලෝභ, ద్వේෂ, මෝහය යන මේවා විසින් අප නිරතුරුවම දවනු ලබයි. අපේ කටවල් විවර කිරීමටත් වැරදි ක්‍රියාවල නිරත වීමටත් රාගය හා ద్వේෂය හේතු වෙයි. නරක දේ හොඳ දේ වශයෙන්ද හොඳ දේ නරක දේ වශයෙන්ද අවලක්ෂණ දේ අලංකාර වශයෙන්ද නොවටිනා දේ වටිනා වශයෙන්ද දැකීමට මෙම රාගය හා ద్వේෂය මග පෙන්වනු ලබයි. භාවනාවේ නොයදෙන තැනැත්තා මෙය නොදක එම ගිනි වලින්ම විනාශ වී යයි. ජලය මෙහි පවතින උවදුර නම් අපේ සැබෑ ස්වභාවය යට කරගෙන අපේ හදවත් තුළ ඇතිවන කෙලෙස් ජල ගැලීමය. සොරුන් සැබෑ සොරුන් සිටිනුයේ අපෙන් පිටත නොවේ. අවුරුදු 20ක් තුළ අපේ ආරාමය සොරුන් දැකගත්තේ එකම එක් වතාවක් පමණි. නමුත් ඇතුළත සිටින ස්වර මුල් පහ එනම් පංචස්කන්ධයන් සදාකාලික ලෙස පහර දීමේ පැහැර ගැනීමේ යෙදෙමින් අප විනාශ කර දමනු ලබයි. මේ ස්කන්ධ පහ යනු මොනවාද? කය. ඒ රෝග පීඩාවන්ට හා වේදනාවන්ට ගොදුරකි. අපේ අදහස් වලට ඒ එකඟ නොවන විට අපට දුක හා කනස්සල්ල ඇති වෙයි. ස්වභාවිකව සිදුවන වයසට යාම හා සිරුරේ දිරාපත් වීම තේරුම් නොගන්නා අපි එයින් දුකටපත් වෙමු. අනුන්ගේ සිරුරු කෙරෙහි ආශාවක් හෝ පිළිකුලක් ඇති කරගනිමින් අපේ සැනසීම නැති කරගනිමු. වේදනාව දුක් හා සතුටු වේදනා ඇතිවන විට ඒවා අස්තිර දුක් සහිත අනාත්ම බව අපි අමතක කරමු. අපේ චිත්තවේග සමග කුළුපඟ වී ඇති කරගන්නා වූ වැරදි අවබෝධය නිසා පීඩාවට ලක්වෙමු. මතකයන් හා සංඥාවන් හඳුනා ගැනීමෙන් මතකයේ රඳවාගනු ලබන දේ සමග අපේ බැඳීම ලෝභය, ద్వේෂය හා මෝහය පහළ වීමට හේතු වෙයි. වැරදි ලෙස වටහා ගැනීම අපේ යටිහිත තුළ තැන්පත් වී එය නිරතුරු පවතින පුරුද්දක් බවට පත්වෙයි. සංස්කාරයන් හා මනස සම්බන්ධ වූ අනිකුත් මූල ධර්මතාවයන් මානසික ගතිවල ස්වභාවය වටහා නොගැනීමේ හේතුවෙන් අපි ඒවාට ප්‍රතික්‍රියා දක්වමු. සිතිවිලි හා හැඟීම්, මනාපයන් හා අමනාපයන්, සතුට හා දුක එයින් පහළ වේ. ඒවා අනිත්‍ය, දුක්ඛ හා අනාත්ම බව අමතක කර දමා අපි ඒවා කෙරෙහි ඇලෙන්නෙමු. විඥාණය අනිකුත් ස්කන්ධ හඳුනා ගැනීමේ හැකියාවක් ඇති දෙය අපි තදින් ග්‍රහණය කරගනිමු. මම වෙමි, මම දනිමි, මට දැනෙයි යනාදී වශයෙන් කල්පනා කරමින් පුද්ගලයෙකු හැටියට වෙන් කරගන්නා වූ මේ මුලාව සමග අපි වෙලී සිටිමු. මේ සොරුන් සියලු දෙනාම එනම් මෙම වැරදි අවබෝධය වැරදි ක්‍රියාවන් වෙත අප යොමු කරයි. බුදුරදුන් වෙත මේ කෙරෙහි බැඳීමක් නොතිබුණි. මෙහි නියම සතුටක් සොයා ගැනීමට නොමැති බව උන්වහන්සේ දුටුසේක. මේ නිසා මෙම උවදුර හඳුනාගෙන එයින් මිදීමට වෙරදරන අයට උන්වහන්සේ භික්ඛු යන නාමය දුන්සේක. බුදුන් වහන්සේ උන්වහන්සේගේ භික්ෂූන්ට පංචස්කන්ධයේ යථා ස්වභාවයත් මමය, මාගේයයි ඒවාට නොඇලී අත්හැරීමේ ක්‍රමයන් උගන්වාලූසේක. ඒවා යථාවබෝධයෙන් හඳුනාගත් විට විශාල වශයෙන් හානි කිරීමට හෝ විශාල වශයෙන් අගය කිරීමට ඒවාට බලයක් ඇති බවත්, එහෙත් ඒවා අතුරුදහන් නොවන බවත් අපට පෙනීයයි. ඒවාට සරලව සිදුවන්නේ අපට අයිති දේ හැටියට තවදුරටත් අප ඒවා අල්වා නොගැනීමයි. බුද්ධත්වයේ ලැබීමෙන් පසුද බුදුන් වහන්සේට කායික දුබලතා,
සුඛ දුක්ඛ දෙක කෙරෙහි සංවේදී බව මතකය චේතනාව හා විඥාණය තව දුරටත් පවතිනි. එහෙත් ඒවා මාය මගේ යයි උන්වහන්සේ ඒවාට ඇලී සිටියේ නැත. ඒවා ඇති සැටියෙන් උන්වහන්සේ දැනගත්හ. එසේ දැනගත්තේද මමය කියා හෝ මගේ කියා හෝ නොවේ. තමන්ද නොවේ. පංචස්කන්ධය අකුසල මූලයන්ගෙන් හා උපාදානයන්ගෙන් ඈත් කිරීම මහගස් විනාශ නොකොට ලඳු කැලය හෙළි කරන්නාක් මෙනි. ඇත්තේ නිරන්තරයෙන් ඉස්මතු වී නැවත නැති වී යාමය. ස්ථීර ගැනීමක් ඇතිකර ගැනීමට අකුසල මූලයන්ට නොහැකිය. අපට සිදුවන්නේ පංචස්කන්ධයත් සමග ඉපදීම හා මැරීමය. ඒවා තමන්ගේ ස්වභාවය අනුවම මතුවී නැති වී යයි. යමෙක් අපට පරිභව කළහොත් අපට ඒ පිළිබඳව හැඟීමක් ඇති වී නැත්නම් එම සිද්ධිය කතා කළ වචන මාත්‍රයට පමණක් සීමා වී අපට වේදනාවක් ඇති නොවේ. යම් හේයකින් අප්‍රසන්න හා සංවේදී බවක් ඇති වුවහොත් එතනින්ම අප ඒවා නතර කළ යුතුය. එසේ කළ යුත්තේ වේදනා ඇති නොවන බව වටහාගෙනය. ඔහු මා නුරුස්සයි. ඔහු මට කරදර කරයි. ඔහු මගේ සතුරාය යනාදී වශයෙන් භික්ෂුවක් නොසිතයි. එසේම ඔහු ප්‍රෞඩත්වයකින් සංසන්දනය දැක්වෙන අදහස් නොදරයි. වෙඩි තබන දිසාව එල්ලේ අප සිට නොගතහොත් අපට වෙඩි නොවැදී. බාර ගැනීමට කිසිවෙක් නැත්නම් ලියමන ආපසු යැවේ. එක් එක් සිද්ධිය අගය කරමින් නොසිට සංසුන් ලීලාවෙන් ලොව සැරිසරණ භික්ෂුව පහන් සංවේගයක් ලබයි. ශුන්‍ය වූද නිදහස් වූද නිර්වාණයෙහි ස්වභාවයද මෙයයි. පංචස්කන්ධය විමර්ශනය කර බලන්න. ඉන් පසු නිසසල වනයක් තනාගන්න. ඔබ දැන් වෙනස් පුද්ගලයකු බවට පත්වේ. ශුන්‍යතාව මේ අන්දමින් වටහාගෙන ඒ අනුව පුහුණුවේ යෙදෙන අය විරලය. ඒ අය ඉමහත් ප්‍රීතියක් වින්දනය කරති. උත්සාහ කර බලන්න. ඔබේ හදවතෙහි සිටින සොරුන් පළවාහැර සියල්ල නිවැරදි කිරීමට හැකිවනු ඇත.